දම් ඇතටම නොේකුත් දේශපාලන ආර්ථික හැලහැප්පීම් සිද්ධ වෙන අවස්ථාවක් දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව සතියකින් විතර දොළොස්වනි දා ජාතයන්තර මූලාර මුදලේ බොඩ්ඩ එකට ගන්නවලු ලංකාවේ දෙවනි ට්‍රාංචක සම්බන්ධයෙන් තීරණය ගන්න සාකච්ඡාව. අපි බලාපොරොත්තුයනවා රටවෙනුවෙන් එය ලැබෙයි කියලා නමුත් මේට සම්බන්ධ සහ මේ දෙවනි ට්‍රාංචිකෙන් ඉස්සරහට යන වැඩපිළිවෙලම්බන්ධයෙන් නොේකුත් නාය ගෙවීම් සම්බන්ධෙන් නය ප්‍රතිවහකත කිරීම සම්බන්ධය ගැට්ලු මතුවේගෙන නො. දැ අපි දන්න අදත් ජාත්‍යන්ත්‍ර ස්වයිරී බැඳුම් කර වල ඒ අයිති කට්ටිය අදත් අපි දන්නවා ලංකාවේ ඇවිල්ලා ඉන්නවා. දැන් ආණ්ඩුව නිවේදනය නිකුත් කරා ඔෆීෂල් කඩිටකමට OCසි එමන්නඇත්තන් ඔය පැරිස් ලබ් සහ ඉන්දියාව. එකඟ වනා කියලා යම් විදිියක නය ප්‍රතිවිහගත කරනයක් කර. ඊළඟට ඊට ටිකදවසකට කලින් රජය නිමේදනයකින් රට දැනුවත් කරා චීනය එක්සිෙම් බැන්කුව සමඟ ඕුන් එකඟ දාමයකට ඇවිල්ලඉන්වා චීනයට ගෙවන්න තියෙන දවිපාර්ශ්වික නය නෙමි අපි කියනවාඒ දවිපර්ශක ණය සහ වානජනාය කළ කොටස් දෙකක් තියවා. යම් කිසිවිදකට ඒ සංයුතිය වෙනස් කරලා ඩොර් මිලියන පහහිදසම අටකටද කොහෙද ප්‍රමාණයකට එක්සිම් බැංකොත් එක එක ගුණා කියලා මේ නය ප්‍රතිවිවගත කරග. දැන් අප ඊට පස්සෙ දක්කිනවා ඕOC සහමතද පැරිස් ලබ් සහන් ඉන්දියාව එක පැත්තකින් කියනවා කෝමේ විනිවිධ භාවයක් අවශ්‍යයිෙන්. අපිට දැනගන් ඩඕනේ ඔබලා අනිත් රටවල් සමඟ, බැංකු සමඟඒ රටවල් නියෝජනය කරන හොයි විදියේ එකකතාවේකට දැවිල්ලයින්න කියලා. ආණ්ඩුව කිව්වාඒ චීනත් එක්ක වෙච්චකතාවේ ඔෆීසල් කඩික කමිටය එකට දුන්නා කියලා ඉට වඩා විස්තර අපිගාව නෑ. නැමුත් දැන් අපි දක් කියනවා මේ ජාතයන්තර ස්වයිරී බැඳුම් කර හිමියෝ. ඇඩ්හොක් ගරුප් කියලකක් දාලා තියෙනවා ඕවුන් දිකින්දිකටම කියවා. අපි දැනගන්න ඕනේ කොයිවාගේ එකඟතාවයන්ටද ලංකාවේ රජයේ එකඟ වෙන්නේ යන්නේ අනිත් නාහිමියන් සමක මොකද අපිට මේ සම්බන්ධයෙන් විනිවිධභාවයක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට කොයි ආකාරයට මේක රිසෝල්වේද කියන එක දැනට අපිට කියන්න බැහැ. නමුත් අප එකක් හොඳට මතක තියාගණන්න ඕන. හොඳට මතක තියාගන්න ඕනේ ඒ තමයි මොන දේශපාලන පක්ෂයකට නියෝජනය කරත් අපිට වැදගත් වෙන්නේ මේ රට මේ රට අපි දන්නවදැන් සුප්‍රරිමුසාාවයේ ලැබිච්ච තීන්දුුවත් එක්ක හුඩු පටතන් වෙන්න තීරණය ගත්තේ රාජපක්ෂ පවුල සහ ඔවුනු සමක සිටිය කණ්ඩා එක අයත් දෙකක් නෑ. හරි කවුරුත් කියන්නේ නැහැ ද හනම් වෙනවෙන කොට ංකාවතිබුණු ඉතාමත්ම සුන්දර තැනක කියලා. හරි පස්සේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් එක්දන් නමසේ අනූහතර ඉඳලා. ප්‍රේමදස ජනාතිපතිවරයා පටන්ගත් අපනෑන ශේෂත්‍රය පිළිබඳව අවධානය යොමු නොකර. ආනායන ආදේශන කියන අර පහුගිය කතාවක් ගැෙනල්ලා. කොහොමද රට අපනායන ආදායම එන්න 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 අඩුකරගත්තය කියලා. හරි ඒ දැනට සාකච්ඡා කරන්න දෙයක් නෙමෙයි නමුත් රට කන්තිමටම කන්දයම් පල්ලහට තල්ලු කරන්න හේතුනේ මේ රාජ පක්සලාගේ තීන්දු කියන එක ඔප්පු වෙලා තියෙනවා. දැන් එතනින් ගොඩ ගන්න නං හරි ලංකාව ජාත්‍යන්තරයාත් සමග යංයං එකගතාවලට පැමිණිය යුතුයි. මොකද ලංකාවට තනයෙන් කරන්න පුළුවන් වඩක් නෙමයිීමේ. හරි එතකොට මේ එකගතාවයන් යම්බට යම්විදිට නෙමයි. මේ එකගතාවයන් සියල්ලම වගේ රැඳීලා පවතින්නේ ජාත්‍යන්තන මූලාරු මුදල එක්ක තිය එකගතාවය මත. හරි. දැන් ද මෙතන මෙතන ම් එක දෙයක් අපේ බොහෝ දෙනා තාම හරිර තේරුම් අරග නැනෑ. ඒ තමයි ලංකාවට තිබුණේ සහ ලංකාවට තියෙන්නේ ද්‍රවශීලත්වේ ගැටලුවක් නෙමේ ද්‍රවශීලයේ ගැටතුුවක් පමණක් නෙමේ. ඒක කියන්නේ කෑශ් ලෝ ඉශ්ුව එක. හරි කෑස්් ලෝ ශ්ුව එකක් කියන්නේ අපි හිතමු අපි ආයතනයක් කරගෙන යනවා එක පාරට මොකක් හරි හේතුවක් නිසා ලැබෙන් තිබිච්ච ආදෑම ඒ මාසර ලැබුන්නෑ ඒ නිසා බැංගුවකින් බ්‍රජින්් ලෝන් එකක් ගන්න ඉට පස්සේ නැවතත් ඒ වැඩ කටයුතුේවාගේ ඉස්්‍රරහටයනවා. හැබැයි එතනතමයි ගැන ද්‍රවශීලත්වය ප්‍රශ්ණයක් කියලා. හැබැයි හිතමු ආයතනය කඩාගෙනවැටනවා කියල යම් යම් හේතුම්මත කර්මනාකාරණය ප්‍රශ්න ස්ටටජියකගේ ප්‍රශ්න. එතකොට දිනෙන් දිනා අපිට බැංකෝට කිහිල්ලා බ්‍රිචින් ලෝන් අරගෙන මේ වැඩේ ආයතනය ගොඩගන්න බෑ. ආයතනයේ විවහත්මක වෙනස්කාන් සිද්ධ කරන්න සිදුවනවා. ග්‍රතත්තේවාගේ. හරි එතකොට සමහරු කියනකොට නෑ අපේ රටට කිසිම ්‍යහත්මක ආර්ථික ප්‍රතිසංස්කරණාවක් ශැනෑ. අපිට කරන්න තියෙන්නේ චීනය ඉන්දියාවයි ඒක් හරි කතා කරල කොම හරි මේක ණය කෙටිකාලීනව ගොඩදාගෙන ඉස්රහටයන්න. ඉති ඒනිසා. මේක ගැන වැඩිය ඔය සමහුරු කියනවවාගේ රිෆෝම් මෝනේ රීස්ටක්්චරින් ඕනේ එවුව වැඩක් නෑ කියලා. විශ්වාස කරනවා නම්. අපිට මේ ගමන එකගත්වයෙන් තොරව හරි සහ ප්‍රතිවහෝකත කරනය තොරව ඉස්සර හරි අන්න පුළන් කියලා එහෙම නම් මං අද කිව කියලා හොඳන මතක තියාගන්න. ලංකා ව්‍යාම් කිසි තැනකට වැටන විසි දෙකේ. එ පල්ෙ හට වැටනවා එතන නුත් පල්ල හට ටනවා හරිඒනිසා රට ගැන හිතනව නම් අපින අවශ්‍ය වෙනවා මේ ජාත්‍යන්තරව එකඟ වෙන්න යන සහ එකඟ වෙලා තියෙන නය ප්‍රතිය්හගත කිරීමේ වැඩපිළිවෙල ඉස්සරහට අර්ගෙනයක් යමකට කියන්න මට හේතුවක් තියෙනවාඒ හේතුව තමයි මේ ළඟති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව පැවැත්වුණ කොළඹ ඒකට ප්‍රධාන දේශකයා ලෙස පැමින්නේ ආචාරයෙන් බොන්ටෙක්සින් අවලුවාලියක් කියන පුද්ගලයා. එතුමා තමයි එක්දස් නම සය අනුව එකේ ඉන්දියාව ආර්ථිකය බිින්දුවටම වැටුණ හම දවස් දෙකතුනකට විතරයි ඒකට්ියයට තිබුණේ සංචිත ජීවත් වෙන්න. ඒ වෙලාවේදී ඇවිල්ලා ආර්ථිකය සම්පූර්ණයම ප්‍රතියූහගත කරන්න හරි. ඉන්දියාවේ ආර්ථිකය ලිහිල් කරලා විවෘ්ත කල්ලා ලෝකට එකතු කරන්න. එක්දා නමසය අනුව එකේ ඉඳලා දිගටම වැඩකරම පුද්ගලෙක් බොහෝ නොයකුත් අගමැතිවරු අයටතේ නමුත් මූලික වසෙන් නරසිහ රාෝ අගමැත්තුමා සහම් ඊට පස මන්මොහොන් සිං අගමැත්තුමා අයටතේ නමුත් ඉන්දාවේ එදා ඔහු කියපුදේෙන් තේරුන්ගන්න තියෙන වැදගත්මදේ තමයි. හොයි ක්‍රමයට ආණඩ එහ මෙ යංයන් දේශපාන හේතුන්මත් පොඩ්ඩ පොඩ්ඩ හෙටම හැට උනාට මේ ආර්ථක ප්‍රතිසාංස්කරන්න වැඩපිළිවවෙල ඉස්සරහටම කෙලි මරගෙනෙ හිලතිීන. නිසා තමයි අද වෙනකොට ඉන්දාව ලෝකයේ සීග්‍රන්ම දියුණු වෙන විශාල රට බවට පරිවර්තනය වෙලා හට නිද්ද වෙනකොට තවරුතු කිහිපයකින් දැවන්ත යෝධ ශක්තිමත් ආර්ථකය බට පරිවර්තනය වෙන්න අ එතක ඒ සමුලුවේදී අපි හිටපු පැනල්ලහක සාකච්ඡා ච්ච දෙයක් තමයි යම් පක්ෂයක ඔවුන්ඒවල පිච්ච නියෝජිතයක් කිවීම අපේ නෑ ඕෝඩියස් නාෑය තියෙනවා කියලා දැම මේ මංන් කියනක සමාලාට තේරෙන්නේ නැතිවඇති බෝ දෙනාට. ඕඩියස් කියනගේ සිංහල පරිවර්තනය තමයි පිළිකුල් සහකත කියන එක පිළිකුල් සහකතනය කියලෙගක් නෑන. නමුත් ඒක අපිට අර්ථකථනය කරන්න පුළුවන් නීති්‍යානුකූල නොවන හො නීති විරෝධී ලැස ගත්ත නය කියලා. එතුර මෙවැනි අදහස්තියන පුද්ගලයන්ගෙන් ඉස්සරහටයන්න මතය තමයි අපිට මේ නය ගෙවීම සම්බන්ධෙන් වෙන අදහස් තියෙනවා කියනක. දැ මම අතවශේම හොවෙලා බැලුව මේ ඉතිහාසයකු මක්ද කියලා කවරු දන්න දෙයක් තමයි. කබාව ධහනවින් සතව ඇමෙරිකාවසාහ ස්පායේ තිබිච්ච යුද්ධයෙන් පස්සේ ඒ කිවබාාවේ ජනතාවට අවශ්‍ය නොවන විදියට නාරගන තිබ්බා ස්පා කොලෝනියල් රූලස්ලා එනිසා ඒ අය ගෙවීම සුදුසුත නැද්දකන ප්‍රශ්නය පාලනයක්ැගුණ. ඒ එසේ වෙතාත් ස්පාන්ය යම්කිසි ඒට වගකීමක් ලබා ගත්තා. ත් මෑතකාලයේදී නිකරාගවාාවේ ඇනස්ටාසිියෝ සමෝස ඊළඟට ෆිලිපීනේ ෆටිනන් මාර්කෝස් ඊළංඟට හේටිරටේ ජන් ලෝඩ් ඩුවලිය ඊළඟට කොංගෝසාය රජයේ මොබෝටු සෙසේ සේකෝ ඊළඟට නයිජී්‍රියාවේ සානිී අබාචා. ඊට පස්සේ ක්‍රෝවේසියාාවේ ෆංෝ තුජ්මාන් කිනම් ඒ නායකෝ විසින් නාය පිටරාටවල් වලින් අරගෙන තිබුණේ ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයටස ඒ රටවල්වල ජනතාවගේ අවශිතාවයන් නොේ කියන මතයට පැමිණලා නොයකුත් කර්තිය මේ සම්බන්ධෙන් සාකච්ඡා කරාට ලෝකයේ පිළිගත්ත සම්ප්‍රතාය අනුව රටවල්වලට ගත්ත නාය නොගෙවා ඉන්න හැකියාවක් නැති බව තමයි. ඒ ලෝක මූල්්‍ය වෙළඳ පොල්ට සම්බන්ධ වෙලා ඉන්න අයගේ පිළි ගැනීම. හරි එතකොට මේ සාකච්ඡාහරහා සිද්ධ වෙන්නේ විශ්වාසය ලංකාම කෙරහිතිෙන විශ්වාසය සම්පූර්ණයම බිඳ වැටෙනවා දැනටමත් මෙවැනි ප්‍රතිපත්ති නිසා බිඳ වැටිල්ල තියෙනවා යම් දුරකට. ැුරාජ පක්ස දෙදදාහසෙ කොළලාහ අර මේ පවරගත්තා පෞද්ගලික ආයතන කිහිපයක් ඒවා හරියට කාර්යක්ෂර්මව ඉදිරිීයට අන්න නෑ කියලා. එතන්ද ආයෝජකයන්ගේ විශ්වාසය බිඳදැමීම මේ ක්‍රියාවලිය හා සම්බන්ධ එවැනි පළුදු ආයෝජන පළදුවීමත් තමයි මේ ආකාරයට දැන් සිද්ධවමින් පවතින්. අපි එරුන්ගන්න ඕනේ ලංකාව ගොඩගන්නනම්. අපිට ආනායනාදේශන වැඩපිළිවරකින් මේ වැඩිය කොරන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ රට ලෝකට එකතු කරන්න. ඒ අප නායන පිළිබඳව සම්පූර්ණ දැඩ්ඩි අවධානය යොමු කරණ්ඩ ඕනේ. ඒක තමයි මන් දිගිත්්දිකටම කියන්නේ. සමහර දේශපාලන මතවාදයක් තියෙනවා සමහරුන්ගේ අපි ආරක්ෂණවාදයට යමු. අපි ආනානාදේශනය කරමු, අපි මේ රට වටට ලොක තාප බැඳමු කියලා බඳ තාප. අනිත් මතවාදය තමයි, අපි ඉදිරිපත් කරන මතවාදය අරකට වෙනස් සහමුලින්ම වෙනස් මොකද අපේ මතවාදය වෙන්නේ නැහැ එහෙමනෙමෙයි අපි ලෝකට සම්බන්ධුවමු අපි තාපප වෙනුවට පාලම්බන්ධමුඒ පාලන් මත අප ආර්ථිකය, ගොඩ නගමු ලෝක මේ වෙළඳ පොල තරණය කිරීම හරහා කියලා. දැන් ඒක කරන්න කිවපු පලියට කොරන්ඩ බෑමක. හරි කරන්න නම් අතිශයෙන් වැදගත් යම්යම් ප්‍රතිසංස්කන්න යම් යම දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කන්න සිද්ධ විය යුතුයි. හරි එහෙම නැත්තං. අපිට කයන්න්න පුළුවන් නෑ ඒවා අවශ්‍යනය අපිට මේ වැඩේ කරගෙන අන්ඩ පුළුවන් කියලා නමුත් අපි එතරන්න දැන් කල්පනා කනවා මූලික ආර්ථික විද්‍යාවේ මූලික මේ ෆන්ඩමෙන්ට්ලි එකගත්තොත් හැනි නිෂ්පාධන ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනේ ඒ නි්පාධන ආර්ථිකය හරහා අපි ලෝක වෙනද පොළො තර්ණය කරන්න ඕන කියන. ඒ මූලික සංකල්පය මත තමයි සමග ජනපාලවායකය පටන්ගත්ත දවශන්දලා අද වෙනකං අපි. ඉඳලා තියෙන්නේ ඉස්සරහට ඉන්නෙත් ඒක අපි ඉතාමත්ම රිජුවම අප බලපීන්ට් වල සහන්කරල තියෙනවා ඉස්සරහති සඳහන් කරනවා ඒ අත්තරම කොහොමද කරන්න කට දම් බලන්න. අප තාර්කානුකූලුවම බැලුවහම තීරයට බැලූහම භූමිය තියෙනවා ශ්‍රමය තියෙනවා ප්‍රා්ධනය තියනවා විවසාකත්වේ තියෙන. සමහ රටවල් භූමිය ඕන තරන්තිය ඔස්ටේලියා වගේ රටක් වෙන්ඩ පුළුවන් අවසීලන්ත වගේ ෙන්ඩ පුළුවන් බ්‍රසිීලයාගේ වෙඩ පුළුවන් ආ ජෙන්න්ටිනාවවාගේ වෙන්ඩ පුුවන් රුෂයාාවගේ වෙන්ඩ පුුවන්. සමහරුන්ට එහෙම නැහැ. භූමිය සීමසාහිත භූමිියත්තිය. සමහරුන්ට ශ්‍රමය තියෙන්න්න පුළුවන් ඕනතරම් චීන වැඩ පුුවන් වет්නාමය වෙන්ඩ පුළුවන් ඉන්දියාව වෙන්ඩ පුළුවන් හරි මිස්්‍රමය සහ අඩ්ඩු පිරිවෑකට ලවාගන්න පුළුවන් සමේ තියෙන්ට පුලුවන්. අප එහෙමත් අපේ බලන්න දැන්ස්්‍රමය බැලුවොත් විර ඒජී පොපිලශන් ග තරුණ කට්ට්‍යය වෙනුවට අපේ වයස්කත කටියය තමයි එන්න එන්න වැඩුවෙන් හැරි වැඩරන්න පුළුවන් කට්ටයන අනිත්ක අප කාන්තාව බැලුවොත් අපේ වටපිට රටවල්ල වැඩ කරන්න පුළුවන් කාතාවෙන්සිට හැත්තෑාවක් ඇත්ත බක් වැඩගන අප වැඩගනසිීර තිස් පහක් වගේ ප්‍රමාණ. ඊළඟට බලන්න මේ ප්‍රාග්ධනය හරි අපට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අප ඉතිරි කිරීමම් හොඳ ටෝමාඩු. ඉතිරිකිරීම අඩුනං අපරාග්ධානය කියන්නේ අපිට අයෝජනය කරන්න අවශ්‍ය මුදල් මෙහ නැහැ. එහෙම නං අපිට අවශ්‍ය වෙනවා අපට තියෙන ව්‍යසායකත්වය හරි සහ රටවඩ වල ව්‍යසාකත්වයෙන් තමයි දියුණු සිංගපපුරෝ වගේ රටක් ගත් ඩුබයිවකගේ රටක් ගත් විවාසාහකත්තයෙන් තම තිවුණ ලාද. ඉදි අපිට ඒ හමන් හිරමන් රිසෝෂික තියෙන. ඒ විවාසාහකත්වල අපට තියෙනවා. විවසාකෙට එහෙම ලොකුවට ගොඩන්ඩ හරි අවශ්‍ය ප්‍රාක්්ධනයනෑ. ද අවශ්‍ය ප්‍රා්ධනය යම්යම් ශේෂ්්‍රවලට ලබා යන්නන. අපිට අවශ්‍යම වෙනවා ඒ විදේ ආයෝජන ලබාගත්. එ විදේශ ආයෝතන ලබාගන්න නම් අපිට ලංකාව කෙරහි විදේ. අයෝජකයන්ගේ මූල්ල්‍ය වෙළඳ පොළවල් වල විශ්වාය ඇතවශයෙන්ම බිඳවැට නැනමයි ගොඩනැගෙන්ට හරි තුර විශ්වාශය ශක්තිමත් කරන්න නම් ගොඩ නගන්න නම් හරි මේ ෝඩිය ස්ටේට්වාගේ කතා කිරීම නිසා දැනට මත් ඒක බිඳ වැටිගෙන ිහිල්ලතියෙනවා එතකොට එහෙම වනෝතින් අපිට කිසිම විදිකට නිස්්පාතන ආර්ථිකයක් ගොඩ ගන්ට එතකොට ඒ අනිත්්‍යක නි්පාතනර්ථිකය ගොඩාරගෙනම් ඒ හරහා ජාත්‍යන්තර වෙළඳ පොලේ කොටසක් කල්ලගන්න නම්. ඒ ආයෝජකයව වෙන්නේ මේ කුඩා මිලියන් විස් රට ඇතුළේ විතරක් නිෂ්පාතනය කරලා බෙදාහරින්න නෙමේ. එතකොට මෙතන අපිට මූලිකවම අපේ විකල්ප කණ්ඩාම් දෙකතුල මූලික මතවාදාත්මක වෙන සක් තියන. එක කණ්ඩාමක් කතා කරන්නේ තාප බැඳීම සම්බන්ධයෙන් ආනයන ආදේශනය කිරීම සම්බන්ධයෙන් ඕඩියස් ඩෙට් සම්බන්ධයෙන්. අපි කතා කරන්නේ මේ රට ලෝකට විවෘත කිරලාඒ පාල්ලම් බැඳලා ඒ හරහා ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය පුද්ගලයන්ට හොඳ හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් කරන්න පුළුවන් අවස්ථා නිර්මාණය කර. හරි එනිසා මට මේ කියන්න ඕනු නේ මෙ නාය ප්‍රතිය්හගත කිරීම සම්බන්ධයෙන් වෙන්නේ ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලිය එකට බොහෝ දෙනා බොහෝ රටවල් බොහෝ ආයතන බොහෝ නයහිමියෝ බොහෝ ප්‍රතිසංස්කරණ එකට එකතු වෙලා තියෙන්නේ රි එතක මේක ඩිස්ටප් වෙනවනම් එහෙම නම් රට, හොතනින් ඉවරවෙයිද කියන එක මටනං හිතාගන්නත් බැරි තත්ත්වයක් තියෙන. මට යම්විදිියකට පේනු එතකොට අපි කළ යුත්තේ හෙමනං හරි සාධාරණ විදියට බඳු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් බදවායකිරීම ලේසි දෙයක් න අමාරුදයක් නමුත්ඒ පරිවර්තන සිද්ධ ව යුතු දැන් ම කෙලින්ම මහපු ප්‍රශ්නයක් තමයි දැන් පොහරවලට බද වැට්ට එකගහන්නන්නේ යනවා. පොහොරවල්ට වැට්ටගහ හරහා ඇත්තවසේම ගොවි මහත්වයට මොකක්ද වෙන්න කියන ප්‍රශ්නය තර්ක කරන්න වෙන. හරි එතකොට ඩීසල් එකටත් වැට්ටකගහනවාේ අපි කෘසිිකරමයත්තොත් පෝර ටික ඩීසල් ික හරි අපට අවශ්‍ය වෙනවානේ ගෝමහත්තයගේ ඉදිරි වැඩකටයුතු කරගෙනයන්. හරි අනිත්තක අනිත් පැත්තෙන් ගත්තහම අපි කෘසිකර්මය පළජාහිතාව වැඩි කරන්න ඕනෙ කිවට කීරි සම්බන දැන් දාලතියන්නේ මොකද ඩඩලි නිපුුණයි නවත්න එකතුල තවටත්ත තුන් එකතු ලා මේ කිීරි සම්බ වැඩේ පටන්ගර. කියීරි සම්බ වැඩ පටන්ගතම් මොදවෙෙනනි. රි දැම් වෙලා තියෙෙන සාමාන්‍යයෙන් හෙක්ටෑර්හෙකට අහල් සම්බහෝ නාඩු දැම්මන තුන්දස් දෙසක් විතරන එක කීලෝ කීරි සම්බ තැම්මහම මෙන්නේ දෙදදා සාරසියයක් විතර. සීර විසිපහක් විතර පලදා හිතාව පල්ලාට කිහිල්ල. ඉට පස ීරද කිී සම්බභිකුණට. හරි දැම් බොරුවට ගාන පෙන්න්න න උත්සල එතකො ගොම තු ර ට්ි ක්කම ීර සම්බ දම්මන. ඊීළඟට මාස්කන්නේ සති කීහිපයකින් මේ ඔක්කොම මේ පාල කරලා ඉවර වෙනවා. හරි ඉට පස්සේ අස්වන්න නෙලන්න තව උතුරෙ අස්වන්න නෙලන්න මහිතනන්නේ පෙරවාර විතුවෙනනකොටන්ගනි මාර්තු අවසං වෙනකොට ලංකාම අ මාස්කන්නේ අස්වන්නෙල්ලා ඉවරවන්න පුළුවන්ගුව. හරි එතකොට බලන්න මොකොද වන්න කියල රි සම් මිලට හරි ආයකොම කඩග ටන කඩග ටමේ තු හ එකතුලා ට කාරගෙන ඉට පසේ නැවත් කෙන ඔන්නගේ කියට හල්ද තින්ගේ නත්වන කිලා.රි එතකොට මං මේ කියන්නේ අපි අපි කල්පනා කරන්න ඕන කොහොමද වෙළඳ පොල හරියට ඥ්‍යමනය කරගෙන බද සාධාරන්න විදියට ගොයි මහත්්‍ය අර වෙන්න පුළුව වෙන කාට හරි වෙන්න පුළුවන් බදු පනවල රට ඇත්තටම මේ වැටිල තියන්න ජරා ජීර්ණ ජරා ගොඩෙන් ගොඩගන්නන්නේ කොහමද කිය. හරි ඒක තමයි අපි සමග ජනබලවේගේ හැටියට අපේ වැට පිල්වෙල ඉදිරිපත් කරලා තියෙන්නේ මේ සමාජ වෙළඳ පොල ආර්ථිකයක් නිර්මාණය කර. හරි අපේ අපේ ඊළඟ ආණ්ඩුවේ කිසි දවශක ඔය කතිපාධකාරීයට ඉට දෙන්නේ නෑ. ඉට දෙන්නේ නෑ. හරි මොක දෙයක්. මේ විය අණ්ඩේ හරි අපි පටන්ගත්ත වැදගත්්‍යස්තමයි ශක්ති සහල් ව්‍යාපාරය මේ ශක්ති සහල් ව්‍යපාරය හරහ අපිට පුළුවන් වනාා කුඩා හා මධ්‍යම් පරිමාණය සහල්මෝල් හිමියෝ මයිතන දෙසිියත් දෙශයපනක් තුන්සියක්ක් විතර එකතු කරන්න දිස්ත්‍රික අට ගෝවි මහත්තුරු දාකර වල එකතු කරෙන කිවවාර් කෝඩ්ඩ එකක් ගහ බ්‍රේන්ඩ් එකක් හලා හරි අපි වෙළඳ පොල්ට මේ නිකුත් කරලා පලවෙනි කන්නම සිියට තුනක හතරක මාකට්්‍යයරක කල්ලගන්න පුුවන් වුණා නමුත් මේ අපපු සට්ටක එක නැතිකල්ල විරස කළ දම්මා. හරි එතකොට එහෙම කරල තමයි සමාජ සාධාරණත්වයක් තුළ මේ ආර්ථිකය ගොඩගන්න අපේ ප්ලෑන් එක තියෙන්. ඉතින් බදු කියන එක ඔය වැඩපිළිවලට රිජුවම සම්බන්ධ වෙනවා. කොහොමදේ සමාජ සාධාරත්වය ගොඩන කන්න කියන එක දැ මෙමන මක් දිගින්දිකටම කියන්නේ. මේ සමාජ සාධානත් ඇත්තිය ඕන කියල බදු ප්‍රතිපත්තිවල වෙන කවුරුත් කරේ නෑනෙ හරි අපිනේ පපපක්ෂ වෙනුවෙන් මම ඉදිරිපත් කර කොහොම දෙ කියලා පේයක වෙනස් කරන්න. වෙන කිසි කෙනෙක් කර නෑ. ඕන කෙනෙක්ට කයිවාරු ගණන්ඩ පුළුවන් හැබැයි කරලා ගණ හතල පෙන්නල තියන අපි විතර. අපි පෙන්වා රුපියල් බිලියන දා සියක් පේය හරහා හොයා ගණ්ඩ ෝනේ. ඒක සිරට තිස්සක් ගහ්ඩෝ නෑ ි පෙන්වල දුන්න විකල්ප කිහිපයක් සීර වි්‍යතරෙන් නැවැත්වත් ඔය බිලියන් සිය හොයා ගන්න පුලුවන් කියලා දැම් මොකද අද වෙන්නේ මේවරුදි රාම් බලන්න. ඔයත් සීර තිස්සායක වැට්ට පේයි එක ගහලා ආණ්ඩු එකතු කරගන්නවා රුපියල් බිලියන අවම වශයෙන් එක සිය පණහා. එතුොට කාගෙන්දගන්න කාාගද ගන්න නේශයම් ගන්න පුළුවන් සාමාන්‍ය මැත පන්තියේ වැඩ කරන සේවකයුගේ. හරි. ඔය ඕකොල් ොක්ක ටරන්න ආතන ඕකොල්ලන්ගේ පඩියහා බැංකෝට යන්න කලින් ආතන කවන්ටන් පේයක පාකන්න. එක ලේසිම වැඩි. හරි මම ගැන එතන ලොකු අසාානත්්‍යයක් තියෙන. ඔය කතා කරන්න කවරු ඒක විකල්පයක් ඉදිරිපත් කරලන අපි අහර. හරිදි අපි කියන්නේ මේ විකල්ප අපිගාව තියෙනවා එවවා අපි සමහරව ඉදිරිපත් කලලා තියෙන සමහර දනුවත් කරලා තියන සහර විදිරයට දනුවත් කරන. ඒ කරෙන් අපිට පුළුවන් අම්කිසි සාධානත්වය මෙතන ගොඩ ලකාක ඒක කරන්න පුළුවන් රජ සේවකයන්ට පන්දාහත් ලොකුකත්දන්නවෙයි මොකද ය ශස්්ෆන් කෙල කත්තියන ඒ ලස්්ෆන්ඩේ රුපියල් බිලියන එකසිේ තිස්තුනක්ුවෙන් කරල තිබ්බ මේ පඩිවැඩි කර ඒක ජනාධිපතිවරයා බජට් එකේ අලුදධක් හැතිට පෙන්නන්න ඕන නිසා තමයි ඒ කලින් මේ පඩිවලට එකතු නොකර පුඩ. හරි මොක ඒක දේපාලන වාසයක් ඕනම රජයක්ක්කේ දේශපාලනවාශසය ගන්න බජට්ටහකදී මේ උත්සාහ කරනවා එකට අපි වැරද්දක් කියන්නේ නැහැ නමුත් ඒකට අවශ්‍ය මුදල් තියනවා. හරි ඒ කරන්නට පුළුවන්. හැබැයි ඒක කරා කියලා ජනතාවට ඕෝක දැනෙ නෑන? හැමක කියන්න දැම්බලන්න මෙතන මේ රට ස්ථාවරවෙලා තියනවා ගැස් පෝලින් ෑ පෙට්‍රෝල් පොලින් ෑ ඩර් පොලින්ෑ පෝලිින් නෑ කියල එක ත්ත හට බරු කියන්න බෑන දම්මන්ෙනකට කිසි පොලිමත්ති බුණනෑන අරි හැබැයි දැම් මෙතන තියන වෙනස තමයි මෙතන තියන වෙනස තමයි අපි එදා පෝලිින්න තිබිච් අවස්ථාවේද හතරත පවුල කට ජීවත්වන්න ගිය රුපයා අනුදායි. අද පොලිින් ඇැති අවස්ථාවේ හතර දෙනගේ පවුල කට ජීවත්වෙන්න යන විියතම තමයි එක්ලක්ෂ හත්තවබන්ඳදාහයි රජයමකද ස්ටිස්ටික්ස් බියුරට අනුවන්. එතකොට එදා පෝලිින් නෑ ජීවත්වවෙන්න අනුදාහයි අද පෝලික් නෑ ජීවත්වෙන්න ඒක්ස හත්ත බන්ඳ හා තු ඒ කොල්ලොන්ගේ මදත්තවලින් ඒගොල්ලොන් පෙනල තින ජීවනවෙෙන ි ඔල් මෝස් බල්. ියට අනුවකින් අනුදේකින් වැඩ වෙලා තියෙන. හතුකට ආර්ථිකය දැන් අපි කියන සමතුලිත තාවක තියනවා. එදත් සමතුලික තාවේක තිබ්බා. හයි හැබ මේ සමතුලු තාවේ එදා මිච්ච සතුලිතාවය අතර ලොකු වෙනසක් තියන. ඒතමයි මිනිස්සු දුපත්වෙලා තියනවා. ලක්ෂ තිහෙ දුපත්තුම් ලක්ෂ හත්තාවට වැඩ වෙලා තියෙන. ඔත්තන තමයි වෙනස්ස. හරි ඉර ඔය 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 වෙනස කොහොම දල්න්න. ගෝටාවේ රාජ පක්ෂ කියන අපිට හිටපු ජනාතිපතිවරයා අප රට අවුරදු නමයකින් පස්සරය නිචා. අවරදු නමයකින්.ඒතු අප අවුරදු නමයකා ඉස්සරහට එන්න ඕනේ මෙ හිටපුතඇන්ට. එතනින් පස්ස ොඩ ග්ඩුවන්. මේක අවරුහර හිතවා මේ පොඩ්ක්නේ දේශාල ේදිකා වන ක නි ොි චකලක් පිුවාගේ වැඩක් කියල අපේ මිනිස්සුත්ම පිගන්න හරික්මට සූදානන් අපි රැවටිච්ච පාරල් කියද හන්ඳෙන් හාගෙනල දෙනවා කියලා අපි රැවටුනානි. හරි පාන්තුනයි පනහර දෙන කියල අපි රැවටුුණනා. මොකදද මන්දන්න මේ මොකක්ද ගෝටාබය කිවේ සිදුවෝ කුද්දාල මොකදයාගේ තිබ්බයි සෞභාග්‍ය සෞභාග දැක්ම කියලා රැවටුනානේ. හරි අප ආයත් රැවටන අවස්ථාවතිය නොරටක් හැඩියට රැට රැට රැවටිලා එකක්ම ංකොලොත් වෙචරට මොකද අප රට අදදවත් අපි තේරුම් අත්තේ නැත්තම් අපිට නිකම් කාංකාල බත්කාල බඩගාගෙන ඇඳට වෙලා ඉඳල රටක් දියුණු වෙයි කියලා එක වෙන්න නෑ. හරි මම සූදානෑ මෙතැනෑ විල්ල කියන්න එහෙම කරලා අපට මේ රට දියුණු කරන්න පුළුවන් කියලා. හරි අපිට ජාත්‍යන්තරය සම තර්ග කරන්න පුළුවන් කාර්යක්ෂමතාවේ තියෙන තරණකාරී ආර්ථිකය නිර්මාණය කර ඕ. රරි ආර්ථිකය නිර්මාණය නොකර අපට දිනන්ට බෑ හරි දැන් අපි දැක්කානේ අර මේ ද්‍රීම් ස්ටායක අ ගල් දින්නනේ මේවාක හරි එත් තරඟ කරනනය එක දින්නේ නිකන් ගෙතර හිතලා එක දින්නට බෑනි අපි දැක්කානේ ඊය පෙරේද අර තරුණ ස දහනමය දුවක් දින්නන මෙවයක මේෂන්ගේම් ගෝල්ඩ් එක තරණ කරලනේ තින්නේ. හරි අපි දැක්කන ක්‍රිකට්ටීමකට වෙච්චද. හ හරි ඒත ලොක වෙනසත් තියෙනවාන. හරි රටකුත් ආයතනයෙකු එෙමන ද ොල්ලොන්ගේ බලන්න ටෙලිවිසින් කොම්පන කියත් තියෙනද වෙබ්සයිට කියත් තියෙනද YouTubeු චනල් කියත් තියෙනවාද. म न ह वा री सर ईलांग जरन स्वर्णवा हिरु में रेटिंग रूपवानेटाई म आ वा මටමतकना की तीवाने में मेंसीत हैම हरी. රේටිංන්නේ හරි ඒ කොහම දෙන්නේ කොහොම දෙන්නේ එතකට අපි මේක තේරුම් ගන්න බැරි නම් මේක දියුණු කරන්න බෑ දියුණු කරන්න බෑ. අපට හන්දෙන් හාල් එන්නෙ නෑ එන්නම නෑ හඳේ හාල් නෑ හඳේ හාල් නෑ හරි? අපිට දේශපාලනය වේදිකාව ඇල්ල කිවනම් අනාදේශන හර අපට මේ දුණු කරන්නට පුුවන් කියලා අප නැවතත්තන හැත්තවට. එ කරඩ බෑ කරන්න බෑ හ අප හිතනවන අපේ මිනිස්සු අම්මමෝඩ මිනිස්සු ඕන්න මගුලක් කියලා අපිට ගැලවෙන්ඩ පුළුවන්. එහෙම කරන්න මමනන් සූදානන්නෑ. මොන පක්ෂණ ියයෝජනය කර අපි යථර්ථවාදී වෙන්න ඕනේ ජනතාවට සත්‍ය පහතල දෙන්න ඕන. ඒක මට කරන්න බැරනම් මග වැඩන්නේ. මගේ වැඩන්නේ. මට කියන්න පුළුවන්න්න මෙත නැවිල් අපිට මේ ආරකඩු කරට පුුවන් මේකඩුරන්න පුළුවන් මේ නින්තන්න පුුවන් අරක නිකන්තෙෙන් පුුව අප තාප්ප පැඳල අපනන මෙ ආනන ටික එලිය නවත්ත කන්න පුළුවන් අපට පුුවන් මේ ඇතුලේ ආර්ථක ගොටගලාකාන් ඒකෙන් අපට පුළුවන් දියුණුුවන්න කියලා එක අම බොරුව අලි බොරුවක් මම සූදානන ව කියන් දේශපාලනය කරත්තක තත්කයි. ම හුෘතිය වශයෙන් දේශපාලක්යෙක් නැමේ මට කරන්න ඕන රන්තය වල්තිර දේශානය ක නිසා ඇතරම් මට ආර්ථික වශය පාඩු ප්‍රස්්න්නේ මේ රට තියන කැක්කුම නිසා මේ රට ගොඩගන්න ඕනටේ ආදරය නිසාසා මෙක් කරන්න. හැමදම් මිනිස්සුන්ගෙන් බැනු ගෙන දේශපල්ලක් හොරා වංචාකාරය හරි ඔය ඔක්කෝම ඔක්කෝම මඩ අහගෙන්න්න මේ වැඩේ කරන්න. ඇයි මේක කරන්න ඇයි කරන්න. ඒ ඇයි කරන්නේ හදවතෙන්ම අවශ්‍යතාවයක් තියෙන නිසා. හරි අපේ කණ්ඩාෑමට එකතු වෙලා මේ ගොඩගන්න ලුවන් කෙල ශ්වාසයක් තියෙනවා. හරි දේශපාලයේ නෙමයි මුලන් දල කරේ අපි. එි දේශපාලනය කරන්න කකාලින් නොයකුතිවල් කරලා තියනවා. හරි ඒ ක්ස්පරන්සයක් එක් තම මෙත නැවිල් තිනෙනතු ඒක කතා කරන කොටඒ සත්‍යවාදීව ජනතාවට මේ කරුණු පැහත්ලි කරලා දෙඩු. ඒක තමය කරන්න උත්සාහ කර. ඔයා අහන්නේ චන්න ඔය ප්‍රශ්නය කොච්චර ඇහුවත් ඕකට උත්තරයක් නෑනේ මේක මැජික්කාරයෝ නෑ ඔය අනිත්ක මැජික්කාරයෝ කියන්න බොරුකාරයෝ මෙහෙම එකපාට ලේස්ුවකින් ගන්නවා පරෙක් පුළුවන්ත ගන්න ලේන්ස්ුවකින් පරෙක් හැදෙන අද චන්න හැද නෑන ලේන්සුවෙන් පරය හැදෙ නෑ පර හංගල ඉන්නවා ලේන්සුව පෙන්නලා පරය ගන්නවා ස්ලීපක ඇතුනේ අවෙන්න බොල ලේස්ුවෙන් පරෙක් හැදන මෙන්න මූ හන්න මැජික්කාරය එහෙම ඔ නෑ මැජික්කාරයෝ නෑ ඉන්න බොරුකාරයු ලේන්ස්ුවලින් පරයොහදන්න බෑ හැබයි ඒකට ඒ එහෙම පුළුවන් කියලා ගොබ් හෝ දෙෙන මග්‍ය අම්ම කියලා කියන හර උට පැනම බැට්‍රිය චාර්ජ්‍ය නොයි කියලා. අති ස්හම බැට්‍රිය චාර්ජනවා කියලා ඔයි නොකු කට්ට කියන හම කරන්න බෑ කන්න බෑ. හැබැ මිනිස්සු රැවටනවා. කොච්චර යනවද. දස් කනම්. නැගිටලා උදක ස්වාම වැැට්‍රී චාජ නලු. ලේෙන්ුවෙන් පරහිුවෙනලු. හඳෙන් හල්්‍ය නෝලු පාන්තුන පන හට නවලු රට ස්වම් පෝසිිත කරනලු ඉතින් අපි තේරුම්ගමු මමං ඇත්වාසයම මේ තදට කතා කරන්නේ හේතුව තමයි අර මොන්ටෙක්සින් අලුවාලයාගේ පිටුපංශයක පොතත්තියනවා කවරුත් කියව්ව නම් හොඳයි. හරි ඒක තියන කතතාමම් පොඩ්ඩ පොඩ්ඩ හර කියන්න ම්ේ ඉදිරියේදී. හරි රටක් ගොඩගන්න නං ඒ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එහෙම නැතුව කොරන්ඩ බෑ. හරි? රටක් හැටියට එතන්ටාවේ නැත්තාම් අපි නෙවෙයිද ලැජ්ජ සහගතම ආසියාවේ රට අපි නෙවෙයිද. අපි නෙමේද. අපි හිනාහ වෙන්න ඇත්ත කවුද. බගර දේශය අපිට හිනා වෙනවා නේද. අප ඩො මිලියන දෙසියක් නයක්තු වන්න නේද? අතිමක ගේ හමකිවා අනේිහිතුවෙනක ගෙවයි කිය මොන්න ලැජ්ජාද ොන්න නෝන්ඩිය දශස අපට වෙලා තිය ඔව හොරු වංචාකාර දූෂතෝ පට්ට හොරු දේශපාලක්ගෙන් හොරකන් කරපු එවුම් ඉන්නවා තමයි හිටිය හැම දැනම හිටිය අදත්තිවා හරි හෙටත්දී එතකට දූෂණය වංචාව නැති කරනවා කියන එක අත්‍යවශ්‍ය මයි. දූෂණය වංචාව හොරකම නැතු කරන්න තු මේ දියුණු කරන්න බෑ. හැබැයි මකක් පියන්න. දූෂණය හොරකම්ම වංාව නැවත්තපු පලියට රට රොකට්ටක වගේ ඉහලට යන්නේ නෑ. ඒකට ලෝකෙත්තක් එක තුවෙලා යන්න පුළුවන් වැඩ පිළි වෙලත් තියෙන් ඩෝඩ. එඒ දෙකම සිද්ධ වඩෝන. හරි. එක තමයි අප අපේ බ්‍රර පින්ට් එක ඉදිරිපාත් කරලා තියෙන්නේ. ස්වාදීන නීති අබි මකක් දෙකට කියැ එකට කිය ඉන්ඩිෙන් ප පසකට සොෆිස් එක නීති පති පාත්තමේතුේ රජබ දේශපාලක්තියගේ අටතේ නඩු දාන්නයි නඩු අස්කරගන්නවායි වෙනුවට. ස්වාධීන අතනයක් තිය න හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එක කරන්න පුළුව. ඒ වඩට වල්ල කරලා තියවා. ඒ හරහා තමයි අපිට නැවතත් නඩු අස්කර කන්න නැතුව එකතිකට කිහිල්ලම් මේ දේශපාලන හොරු කනෙක් දාණඩ කොහිරේ හ ඒ අපිට කරන්න පුළුවන් ඒ අපි කරන හරි හැබැයි ඒක මති ඒක මාති හරි ඒ නිසා තමයි අපේ වැඩ පිළිව අප ඉදිරිග කරලා තියන මිනිසුන්ට ඇත්ත කියලා මේ යතර්ථය තේරුම් අරගෙන ඉස්සරහට යන් රටක් හැ මම ඒ එම කවරුහර කිවනම් ඒක අටට දෝස් කියන්නේෙ නෑ ඒකතම ඇත්ත මම තවතැනක දැක්කා ඔය පක්ෂෙක් කෙනෙක් කියල තියන ජාතන්තර මූලා රමුතුලත් එකකතාවකට යනුව ිහිල්ල රතිංජපත්තු කන්නොට වඩා ඒ රතිං්ජක කට ඇතුළ දාලා පුරෝගත්න නිවරයි කියල ඒකන සාන්‍ය මන්වාගේ පුදදිලට කවදක්ත් එහෙමදයක් තන්නවත් හිතෙ න නෑ. මුකද එහෙම දේවල් අප හිතෙන් එන්නේ නෑ. හරි නමුත් කෙනෙක් කියලා තිබුණ. හරි හැබයි. එහෙම නෙමේ හරි අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නයෙන් ගොඩන්න අපට තනයම්ම වැඩේ කොරන්න බෑ දැන් ඔබ එන්න කලින් මං සෑහෙන්න මේ විග්‍රහ කර කොහොද මේ නොයකුත් ආයතන නාහිමියන් පැටලිලා තියෙන ක ඒ කෑල් ඔට ගණ්ඩ පුලන් නමුත් ය කියන තරා ඒකඇන යකා කල්වි හොඳේ මොන දේශපාලනය පක්ෂෙත් දැ එකම දේන කියන්න ඉදිරියා අත්තිසෙම් බයන්කාරය න්ර හරි මම කියව සවත් තමරට ස්ටේජ එකක කියවවා වෙන්න පුල නමුත් මටත් ආර්ථික විද්‍යා පැත්ෙන් ෑන බැක්ග ව් කක් තියෙනවා මම එක දකින ම විස්සේ දැක්ක විස ක මම තරන් අයකට ගිහිල්ලා මේ නයටටික ප්‍රති්හ කත කරන්න පලෑන්් එකක් ගහගෙනක බේරගන්න කියලා කියපු මිනිහෙ තවත් නෑ. ඔකොල දන්න මිනිස් වෙදා ඇහේ නෑ මම ආයත් කියනවා? ආයත් නම් ඔ මේ රැවට ඉල්ලට රැවටෙන් එපා. අපි වැටනවා මීට වඩ ඊට පස්සේ ඇවිල්ල කියන්න එපා අයිෝ උගොලු කියප අපි ඇහුවේ නෑන කියලා. මට ඕන දැක් කරන්න පුළුවන් මට මෙතන ඉඩ ඔන්නෑ. හරි මම් පලේ එක නැක මෙරිකා වි කිය මට ඔන්න. මට ප්‍රශ්න නෑ පුද්ගලික. ඒකට මම කියන්න. බැරාරුම් තත්වක මේ රට යන්නේ හොද ආසියාවේ එකම බංකොලොත් රට අපි අතිබ්භානක තනක ඉන්න ආයත් මේකට පැලස්තරදදාල මිනිස්සුන්ට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ශේප්වෙෙලා යනවද හෙමත් නැත්තං ඇත්ත කියලා මේ අමාරෝකම මෙච්චරයි මේක ගොඩ එන්න මෙන්නන්න මේ දේවල් කරන්න ඕන කියලා රටක් හැටියට සියලුබදලා එකට එකතු වෙලා හරි අපි මේ ගේම ගහනවද. වටුකුරල්ලොගේ කතාව මෙතන තියෙන්නේ. එහෙම තමයි ඉන්දියාව ගොඩාවේ අනුවකට පස්සේ ඉන්දාව අයමF එකට කියියනෑ අපිට ය අයF එකකට අ්ඩ ඔන්නෑ අපට මේක ගොටදාගරන්න පුළුවන් ආය අන්ඩ ඔන්න හැබ එක කරන්න නම් දේශපාලන ටොපි චොකල තුවලින්බ ඒයා කියද ම පිළිගන්නවා. ඇත්තර පද මෙතන මේ දේශපාලනය නෙවෙයි කරන්න ඕනෙ. අපි කරන්න ඕන රට්ට ගොඩ කෑන්නීමේ වැඩ පිළිවල සමක ජනතාවකට කරගණ්ඩෝන. දෙකයි පනහ දේශපාලනය වැදන්න. ඇත්ත කියන්න ඕනේ මිනිස්සුන්ට බානක බව පෙන්නල දෙමු මිනිස්සු තේරුම් ගන්න ඕන්න. දෙ ස්කෑනෙක කරොත් මහකටරි ප්‍රශ්නයක් තියනවකට ස්කෑන්න්නකෙන් පේනවා. ඊට පස්සේ මොකක්ද දෙන පිළියම කියලා අපි එකඟ වැඩෝන් දොත්‍රමහත්තය කියන්නවා මේ කරමු කියලා ඉට පසේ අපිට ගොඩට පුළුවන්. ගොඩට පුළුවන්. මේ ගොඩන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ මිලියන විස්සා ඉන්න මිනිස්සු. ඉන්දියාවේක ලොකු නගරක මිලියන් විසක්කින්නවා. මේක ගොඩහන්ඩ පුළුවන්. හැබැයි කරුණා කරලා හඳෙන් හාල්. ගේ කතාවට රැවටෙන් රයි රැවට නොති එහම නං ඉතින් අපි ඉවරට මේවර. නැති බංගස්ථනල අ කබන්දුල කියන්න කුල්ල කුජීත වෙලා මට ඒ වතන සෙට්ටක දන්න ඒ බන්දුලක වටන සෙට්ටක් තමයි මේකට පාවිච්චි කරන්න වන්න ඒකතමයි වඩ හරිහල්.